බෝවල් සුබූ දෑසනක් සබඳ මගේ කවියේ මා නොසයා ඔබ දකින්න. මගම සේකරයන් ඕගේ පද්ධ පන්තියක ඒ විදිහට කියනු. ජීවිතයේ විවිධ අදදක මිනිස්සු විවිධ ශේත්‍රයන්නේ විශාල විෂය සම්බාරයක් දැනුම් සම්බාරයක් තියෙන මනිස්සු ලොකු පරිචක් තියෙන මිනිස්සු අදදකීන් වලින් හරිම ශක්තිමත් වුණ මිනිස්සු කරන නිරුමාණ සුවිශේෂ එහෙම නිර්මාණ අපට කියා දෙන්නේ ඒ නිර්මාණකරවා ගැෙන නෙවෙයි නිර්මාණයන් තුළ අපට මොන ගැහෙන්නේ අපිව ඉතින් හැමදාමත් අපි ඔබ හැසවිදින නිර්මාණවලට ආදරය කරන්නේ ඒ නිර්මාණත් එක්ක අපි එකතු වෙලා ඉන්නේ ඒ නිර්මාණ තුළින් අපිට අප මොුණගැහව නිසා අපිට අපිව හොයා දෙන නිර්මාණකරුවන් හරි අඩුවයි එහම නිර්මාණරුවට අප ආර්දරේ ඕවන්ගේ නිර්මාණවලට අපි ආදරේ. ඉතින් අදත් සොපුරදු විද්‍යහටම නිර්දා දවසේ උදෑසන දහයට ජයමග රපවාහිනී නාඩිකාවස්සේ අපි සූදානම් පත්තර මෝහනු හරහා ඔබ ආදරය කරන පත්තරයට පමණක් නවේ මේ මහනම් ශේෂ්‍රයන් කණනාවකම තිබර මොුණක් ඉතින් ඒ මුහුණ ඔබට හඳුනවා දෙන්න පුංචිතිරයට ගෙනවිද දෙන්න. ඉතින් ඔහු ගැන යිවිදධහට පූර්ණිකාව ගන්නධ දෙකර මංකල්පන කරද හ න්න ශෂයන් ශේෂ්‍රයන් ගනාවම අධ්‍යනය කරලා සංශිප්ත කරලා එක පූරවාදර්ශකට උදරෘයක ගණනම් හැකිියාව ලැබුණි නෑ. ඒතරම් විදධ ශේත්‍රයන් ගනාවක ඉන්න විද්ධ ශේත්‍රයන් ගනාවක පරිචේතියන විද්වතෙක් ටවැන්තෙක්. මං එහින්ද මෙම හඳුනා තුමාව ලේකකයෙක් කවියෙක් විචාරකයක් හෙවගේ අංගරචන ශිල්පියෙක් නලුවෙක් ඒවගේම. ත් පත් රචකෙක් තවත් වෙලාග කියඒය පදරච්චකෙක් ඒවගේම තමයි ලංකාවේ සිද්ව වෙන විධ සම්මාන නලවල් වල නවේ සම්මාන්වල් නිියෝජනකින් නිශ්ේ කරමින් ඒ සඳහ දායකත් වෙලබා දෙන විද්වතයක්. ඔහු ඔබ කෞුරුත් ආදරය කරන ඔබ කෞරුත්ගෞරව කරන බුද්ධ දස කලප පත්ති මහතා අයිබවාන් බතුමාට අයිබෝනචලා ඉති අපි අදවේ පත්තරෙමුහන් වැඩසටහට බොහම ලංඟගත්තුකම රාධනනා කර අදවස අපේ මේ දෙවනි දවස පත්තර මුහුණ වැලටසටහන ටරගෙන ඉති ෞ ගෞරවනනි ආාධනය බොහොම ඩැගතකමින් පිරිාරගෙන වටනාකාලේ අපට ලබාදමින් ප අපිත් දෙක්ක සබන්ධ වෙන ඔබතුමන්ට මුොලින් මස්තුතිවන්ව වෙනවා ඒයාආදාදන පිැනින්බෙන ඔබොටත් සූති ආරධනා කරාර ස එහෙම නම් අප කතාභ ආරම්භ කරමසැ ම ඔබතුමන් හඳවාදීමට කියීවන ඔබගේ පදරච්චකයක් පරච ලේකයි කවෙක් විචාරකයෙක් ඕඇලක් යවෝගෙන කිය ඇති මට ඒ වුණට සම එක තැනක් මට හිතුන යි ඔබිකිව මේ නල්ලුවේ කියමක් හෙද රඟප ඇත්තරව රඟපාන්න වනා ශ්‍රද්ජාලිඉන්නකොට විශ්‍රද්්‍යාලය නාටයක මේ එතමයි පළුවේ නිසා අවසාන රඟපෑම මාචාරයම ගුණතෙලක ශ්‍රද්්‍යාල නාට්‍යක් කර සක්කකාය දිට්ටිියල් ඒ නාටේ ති ම එතකොට නාට්‍යේ පර්ශද. සංඟරා සංස්කාර්ක කැම්පලස එකකේති විද්‍යෝධ විශවද්‍යාලි තිං අරසගේ නාටේ පහුණු විම්ඩටයුතු කනුටමේ වැසයගේ චරිතයක්ක කරන්න ක කර ඒතමයි ේදිකාට පයතිබ ේදිකාවේ මේේ ප්‍රේක්ෂකය ඉදිරියට පයතබපු පලවෙනි අවස්ථාව ඒ නැත්තු ඉට පස්ස දිගකටම ේදිකාවෙන් පිටු පස මගේ ජීවිතයේ අඩසයව සක්ම ේදිකාවෙන් පිටි පස තයි ගේ ආරය ාරිති වනි. ග ශල්පි ට ලවා කියන ෑල් ොච්චර ගලපවාග ර මටයක ගැලපි සහ මංගේ කතාව පි ට කත කර ගත්ත හ එකගේ කැමැත් එම් දැේ විහට මබෝ හැඳනුවන ලේකේ කි නලු අයින් කරම ලේක කවියෙක් විචාලකය ඔබ කැමතින දෙසා එකයින් කරන්න ලේකකේ කවියෙක් විාකෙක් අගරජන ශිල්පියක් පත් පත් රජචකගේගේ පද රජචකය මේ. මේ තනතුර දූර වලියන් අතරින්. ඔබ කැමති මකිව මේ ඔබ කැමති මේැනවේ ඔබට මේ එකක් තොරගන්නවා එම ඔබ මොක් තොර ගනනි තව එක හැල්ලක් අඩුන දකයි ඔක්කොම් කරන අ සේවය කරන්නේ ආයතන මගේ රැක මගේ ජීත ක රැක ස සස්ථාවය අසානවා වතාවට හිටියේ මං විශද්‍යාලි පිටවෙලා රැකයා. ගැනක් කියන්නේ රාජ්‍ය සංස්ථාාව ගරනාවකම සේවය කර මුලින් ජාතික ලුන් සංස්ථාවේ ඊට පස්සේ ශ්‍රී ලංකට අය සංස්ථාවේ හිට පස්සේ රාජ්‍ය ඉජි නිර් සංස්ථාවේ ඉ පස් සමති සංස්ථාව ආපවුරාජ්‍ය දැවසංස්ථාව. අවසාන අවත්තාවට මම විශ්‍රවාාම යනකං සේවයකර දීර් කාලයක් ශ්‍රී ලංකා සිමැති සංස්ථාව පසුවේක විදේශය සමාගමකට අඇ ල දගලි සමාගමක් හොල්සි. ආයතනයේ හොල්සිම් ලංකා ඇත ඒ තමයි මගේ රැකාව වෘතය ටකිීපු අනිත් ඔොක්කෝම කාරණ අරවෘතයට පරිබාහිර දේවල්. එහෙමනම් එතකොට ඒ කියන්න දැන් අපි දැන් න මේ පශ්නයට නැවතත් යමුම නොත් කොයිතැනද නතරවෙන්න අපි අර කතාග පරිබාහිර දවල් වලින් පරිබාහිර දේවල් වලින් ර ජලා එකක් තෝර ගන්නවා කියන එක හරීම දුෂ්කර අමාරුම් එකට උත්තරයක් හොයාගන්න බැරි ප්‍රශ්නයක් ඔබ ම මෛදීතියන් මොකද මම අංගරජනා ශිල්පය වන්නට පෙර මම කවිලිව්වා ඊ ඊට ස්සර මං කෙටි කතාලි වවා විශ්වවිදයාාලට එන්න පෙරත් නම පුවත්පත්වලට සම්බන්ධනා මගේ පළමේ නිම මේ රචනාවක් මම මේ අතින් ලියපු රජනාවක් මුද්‍රීත මාධයකින් දැක්කේ මම පහේපන්තියන්නකට එච්චර මන්දන්න ඒක මොකක්ද වාසනාවක්ද අහම්බ සිදුවීමක්ද පහහි පන්තති හිටේතු වට ඉග ගත්ත මාතර සාන්තසර් විශ්ෂ සිද්‍යාලක පල්ලියට සම්බන්ධ කතුලික පාසලක් පසුව රජයට ගත්තා. ඉතින් ඒ පාසලේ සිංහලෝගන්නපු ගුරුවරය නිසා තමයි මම ලියන්න කියන්න මට මුලින්ම මේ ආසාවක් ඇති වුණේ ඉතිකද අප අඩිතාලමක් එක ඇල්මක් ඇතිෙන්නේ පැනේ මු කියන්න පිස්වක් වගේ හැදුන ලියන එකත් එහෙමයි නමුත් එක පැත්තකින් හෙමයි අපේ ගෙදර දොරේ හම පසුමක් තිබිල නෙවීමටේ බලපෑමාල් මගේ ගෙදර දොරේ අම්ම තාත්තා සාමාන්‍යය අම්ම සාමාන්‍ය කෘහණයක් තාත්තා ගමනා ගමන් වන්නලේ රැකියාව කළේ ියදුරෙක් හැටියට ඉතිං අපේ වෙන්ෙන පවුලෙ කිසිම කෙනෙකුට හෙම ඥාතියකුට හෝ හෙම කලාවට සම්බන්ධ පසුබිමක් නැහැ තිබන්දන්න ඇයි මට එහෙම ලියන්න කියන්නේ හිතුන හෝ ඒක මහිතන්නේ මම ඒ ගෞරවේ සම්පූර්ණය දෙන්නේ මගේ පාසල්ලේ ගුරුවරයට සිංහල උගන්න පුගුරුවරයට ඒ ගුරුවරයා මට තාම් මතකායි ඒ ගුරුවරැගෙනනම ටීේ සෝමපාල් එතුමාගේ නම එටකේ කියන්නේ තල්පාවිල ංකානමගේ සෝමපාල්. අර ඇ අපට හැන්න ලැබෙනවන ගීතයක් අපි ගුරතුමා තවමත් යයි ස්කෝලේ වගේ මේ සිංහල ගුරුවරත් අපේ පාසලට එන්නේ බයිසිල බයිසිකල ස්්‍රහා වේවල් පෙටියක් තියනවා ඉස්සර යිසිකල් දකලා තින අ දන්නෙත් නැෑ ඒකාලේ එයා ඒක එන්නේ සුදු අඳින්නේ එයා කළුව එක් කෙනෙක් ඉතින් මන්දන්න ඇයි එයා අප පන්තියට පුස්් කාලයක් තිබුණ සාමාන්‍යෙන් පාසැලටිනි පුස්්ටකාලදන් මේ ගුරතුමා මාතරින්දල කොළබැවිත් කොළඹ පොත්්චාලාවලින් ගුණසේන සහය වගේ පොත්්චාලවලින් පොත්තර ගැන ගිහිල්ල ඒ කාලේ පොත්තිබුණා මේ ලිහිනි පොත් කියලවර්ග ලිහිනි පොතක් රුපියලයි සතප පනහායි ඇ ඒ අප පන්ති පුස්්ටකාලයක් හැටියට සෝම්පාලස පටන්ගත් තතකොට කියවන්න පොත් ලැබුණ නැත්තන් කතුලි පසල සාන සිහල පොත්. කියවීම එම නෑ මු ඉංග්‍රීන්තමයි වැඩිපුර භාවිත්තය ඉතින් එතකොට ඔ ලියකිවිල්ල තමයි මුල්ම ඔ බැහු වේකනෙ මුලින්ම කොහොම දෙගලා මම එහෙම මේ පාසලේ ඕන පන්තතික රචා ල න සිංහල රචනාලියනොන සිංහල රචජනාවක් ලියප් එකක් මම ස්ොම් පාලස රචනා ලිවාම එයා ලකුණ දෙන ක්‍රමයක් තියවා. දැන් වර්තමාන නම් ගුරුවර ගුරයන් අප දුවල පුතාල ගෙනකන්කොට අපි බලනට තරු කියියද තරුවක් නෙදෙ තරුවත් දෙනවා හ ලියනවා අඩුයි හොඳද තැන් අපේ කාලේ ඒකාලේ නං ලියන්නේ මෙහෙමයින හොඳ තරු නෑ කෙලිම් එ පාචික පෑනත් මට මතාකා යාගේ ෆවුන් පෑැන මේ කොලපාට තීන්ත ඳ කොළපාට තීන්තිෙන් එක්සයිස් පිටුව හරහා ලොකුවට හරිියත් දාල දානවාම. ප්‍රචනාවට දානවා පබද ජයයි කියලා පබද ජය ඉති හෙලාහවුලට සබන්ධ ගුරුවරේ ඒගත් කිය ො ඒන් සතම ය ඒ වගේ වචන මට තෙන්නේ පබද ජයක කියන්ම කද කිය පවු තවත්දවස්ක දානවා පබද අගී ඉතිං හෙලහවුලේ මේ විවාහරට පොඩි ආදරයක් ඇතිවුනමට ඒ කාලිම පහහිපන්ත පහහිපන්ති හිලාවුල කියනම කදක රොදන්න. ඒගේ මේ නායක නායකයට හෙ හුලිින්ගේ න අයවා කියල නයෝ ඒ ගල්ලන් දන්නෙත්න. නමුත් නිසා මේ සෝම් පලස නිසා එහම ආදරයක් ඇතිවුණා ්‍යවාශාවටත් මත් ඉතින් ලියකොට ඒ ඒත් පෝඩක් හෙම නිග උත්සාහ කර ඒ වාෂායනත් ලියන් එහෙම පන්තියේ සතියක ලියපු රජනාවක් තිබුණාචලා ඒකත් බටමතකයි සඳපහන් රයා ඒ රචනාවේ නමක්ෂයි පොතේ පිටුව පිටුව නැත්තම් පිටුවට ටික් වැඩි. ගඩත් රවිද කොල පාර්තීන්ති ලොකුහරයක් ටිලා පබදාගයි අග හරි ජය හැරි කියන කෑල්ලක් හම්බුණා. මටවොක්ති ඕක මන්ගේදරගෙන හිල්ලම් හැමදා අපේගෙතරට ඉරිද පත්තරගෙන පත්තර නෑ කාලේ ඉරිද පත්ර දෙකයි සිලිමිනහ ලංකාදිපනත්ත රිවිර ඇස්ස ලංකා දීපතිබුණ. තිතාත් අයි පත්ර ගෙන පත්ර බලෙම්ම ගෙන්න්න ගන්න ඉරිදර පත්ර ඒකේ කමලා ලමා සමාජයේ කියවන. සිලමිනි ලම කෑල්ල කියන ඉතින් මේ. ර මට ලැබි්චාර හොඳයි කියර ැබිච්ච රචනාව මම කොපික් ආයි පිටපත් කරලා මට නික හිත මේ සිලවිට කමලලා මාසමාජයට අරින්න ෝනනික ම කන්තපල් කර මට කුරු කියලත් මේ දන්නත් නහෑම යවන විදයක් කැබේ නමුත්තේඒෙ තියන ෙලිපිනේ ලෙක් කවස්සෙට ඇර මාස ගැලනාවට පස්සේ මේ සිිවින පත්‍රේ ඉක්ද සිලිට පත්ත්‍රේ ලම කමලාල මාස්සමාජයේ පුංචි තීරවා කර සෙන්ටිමේටර් දෙකතුනක සිංගල් කොම් මේක. සඳත කහන්රැයක් කියල තියෙනවා මගේ නම එතකොටම පාච්ච කරන්නේ බුද්දහස ගලපති කියරනේ. මගේ මලකරුවක් AAP බුද්දසයෙ පිේ හගුම් පොල්ලත් ගලපත්තික පස ශුද්‍යා ටාත්සම මුලක කල හෙල ල පප්‍ර තරකුණ. ඉති නම තිබුණ සාන්ත සවේෂ විද්‍යාලේ මතර කියලත් තිවුණ. ති මට ඒ තරන් සන්තෝසයක් න හැ ම ලියපයක් මේ පිින් ඩ හක පිින් ඩ . ඒක තමයි මගේ ජීවිතය පළමුවෙනිම ලියවිල්. මම මම ලියපු දෙයක් මුද්‍රිතව දැක්ක පලවෙනි අවස්ථාව ඒ මගේ ජීවිතයේ හැරෝම් ලක්ෂයද කඩයිමද මොකදද කියල කියන්න මට පැහැත් ේරෙනෑ මම එදානිඳල් ලියන්න ගත්තා ඔව. ඔප අරගනාාපුූ දක්ෂතාවයන් මතු වෙන තැනකද ඒදේවල් පමට්ටන් කරලා ගන්න ගුරුවරේ කොබට හම්බෙනවා ඒ නිසා ඒ ගමන ඉක් මං වෙනවා තින් එතනිින් ආරාම්ිකල පහවසරේ කවයක් ලියලටන්ගත්ත රජචනාවක් කියලා පටන්ගත්ත මේ ගමන අදවිත් බුද්ධදස ගලපත්ති කියන නාමේ ලංකාව ඕන කෙනෙක් දන්න තැනට පත්වෙලා තිබෙනවා. ඇතින් මේ ගමන් මාර්ගය ඇතුලේ නැ ඔබ රැකියාව කර සමිති සස්ථාවේ ඇැකියාවට යනවා ඒයන කාේ තුල. ඔබ මේ නිර්මාණ කටයතුවට දායක වෙන ගමන්ද රැකියාවක් හෙවේ ඕ ඒකත් හැරියට රැකියාවත් නමං මගේ ජීතයේ බොහෝ දේවල් අචලා මේ බොහොම පහලම තැනින් තමයි පටන්ගත් පල්හැම්දැන් පටන්ගරන පියෝරෙන්පිිය ුඩ ගයාා කියල ට පපපු ෙරල බලොට මටිත ොහම මගේ ජීතය මේ ගොඩ නැගුණ කියලා මොකදවා හෙම ලියගෙනැගල්ල වසේ මට උසස් පෙල පන්තියේද මංසස් පෙල කරෙ කොළඹ ශ්‍රී ලංකවිදල අපි ඇම ගමෙන් මාතරින් කොළඹටාව අම්මාට ඔනුන අපි මේ ගමේ පරිසරයෙන් මුදවා ගෙන නගරේටගේඒ තාත් හට ගෙනල්ල රැකියාවත් මාරු කරන්න හයට ලබිය අම්මා තම ඇත්තරම මේ ඊට පස්සේ ජීවිත හැඩගස්සන්න මේ මගේ ජීවිතයට බලපෑ අනිත් චරිතය අම්මා ඉති පළවෙනි වතාටම සාමාන්‍ය පිළ සමත් වනා පිළියඳරදී පිියන්දර ශ්‍රශෝභිතම හාවිද්‍යාලේ අරම රැකයා කරාවගේ පාසලුත් රාශයකට ගිය සාද්ධව ශිද්‍යාලෙන් කොල්ට ල් පිළිියන්දල් හිට ශ්‍රී සෝභිතම හාවිද්‍යාලි යට පස්ස ඒහහිදී සාමාන්‍ය පිළි පාස්සල උසස් පෙළහදාාරන්නගේ කොළඹ රධන ශ්‍රී ලංකා විද්‍යාලයට ශ්‍රී ලංකා විද්‍යාල තමයි මගේ දෙවන පාසල මට හරියට මේ නැමත මගේ ලියන කියන මේ දේවල් ලියන්න කියන්න නැත්තන් ඒ ආසාාව වැඩිවෙන ඉදිිය ගුරුවරුහම්පුට. විශේෂෙන්ම අප අද කරන මහර සුන් හැතර එකකොට මහාර සුන් මහැද්‍ර කැල ශවිද්‍යාලයෙන් ඉද්‍යාලන්ර ශදා පපාධදාලා උපාධිය පසුව කාල ප්‍රතිඵල එනකන්තකයද මේ පාසල්වල උගන්න නොත කො බෞ්ලි පසෙක උගන්. මහචරුනන්ද මහන්ත්‍ර තමයිකොට අපිට උසස්පෙල පන්තිද සිංහලිගැන්. තිර සෝම්පාලසයාගේ සුනන්දසගෙත් නම මට එ මේ කඩීමේ මතක් කරන්න වෙන අනිවාරම එයා තමයි කවිය ගන්න වැඩිපුර කවියට මගේ හිත යොමුණනානං ඒ යොමුණේ සුනන්දසගේ ඉගැන්වීම නිසාමයි. සුනන්දස අපපුූර ගුරුවරේ දවස්සල දැුත් එහෙමයි පසුකාලෙත් අප ය ග ගෙනගන්න අවස්ථාව ලැබල තිනට. ශිවිද්‍යාලට ගිය පසේ නමුත් සිංහල උගන්නන්න සුනන්ද මහන්ද්‍ර ඒකාල වපාචිර සුනන්ද හදද මැල් දැන් මැල්ක ඇල්ල නෑ ඒ ඒක ම තව ගුරුවෙක් අපි හම්බුනා මේ පේර දිනිශිද ්‍ය ලින්ඳදල පස්ස ඇැල හිටේ අමර සේ හවා මදම ම ෙ දම ස. සි මටයි සිංහල ඉගෙනගන්න විෂයට ආදරයක් වන්න නැත්්තන් අමකතා ගේවන්න කෙට ඒ ඒ පත්තේ සාහිත්‍යය පැරණි හිත්‍යයට නැඹුරුුවන්න මඟ පෙන්වානම් අමර්ශයෙන් හවමගේ ඒවාගේම තිස්ස කාරයවසු සවරුත් මහාචාර තිස්ස කාරර්සුන්ස ස්ත්‍රීලංකා වි්‍යලයේද හම්බෙන වත් ගුරුවරේක් සිංහල ගුරුවර සුනන්ද මහන්දසගේ ගන්වීමේ ලක්ෂණයක් තියෙනය හරි එයාගේ පන්තිය දේශයක් අහන් ඉන්නකොටත් අපි පුදුම මේ ැ එකට මත්තෙලා එකකම් බැන්දෙනවා. ඒක සිංහල කවි ගැන කතා කරනවා මට මතකයි එළවල් පන්තියේදී සමහන්සල ලෑස්ති ලයිනව පන්තියට තැන් කවියක් ගැන කතා ගන කොට අචලය කවි පන්ති තුනක් ගේලා මට හොදර මතකා ඒකාලේ අරමරෝණියෝ කරලා ගේ නවා සයිකෝස්ටයිල් කරනවා ගැන් ඉතිං කවි පන්ති තුනක් ර කොලේක කොල දෙපැත්තක රෝණිය කරලා ගැනල්ලා පන්ති ළමයින්ට දෙනවා. දලා ඒක රසව දින්න කියෙනන තර මේ කවි පන්තිතුන අපි ම මතක කවිය දමයි නිතරම මතක් කියන්නේ වැස්ස කියන ක. වැස්ස කියන කවිය කොළඹිගේ ගුඩලිගම කවියගේ වැසගේනවා. පෙර දෙනි සාහිත්‍යයේ අමර් සේකර වෙසගෙන චිරිචරි චිරිචරි දේ සිට ඇද හැල්න කියන කවි. ඉර්වාසයේ සිරිගුණසිංහකවයාගේ වැස්සත් ගේන. යොයි වැස්ස කියනම විශය එකම තේමාවේ නිර්මාණ තුනක් ගැනල්ල අපිට දෙවා. ඇ මේ රස මේක වි්‍යචචනය කර ඉති එතකොට කවියට අපේ තියෙන ආදරය ඇල්ම නැතැන් කවී හොයාගෙන යෑමට අපි ඔග නන්දු කරනවාගේම කවි රසවිඳීන්නත් අපිට පුරුදු කර ම පස්සේකාල ද තවමත් මම කවි රසවිඳීම කරන පොත් පත්තලත් කරන පොත්පත් දීරුවල කරනවා හැම සතියම කවි මිහිර කියලා නිරිදා දිීවයින පත්තරේ. ඒ කවිතීරුව කරන්නේ කවියක් ්‍රස්විදිනක මයිත ඒක ඒ රසිවිදීමේ මුල්ම මේ වකවානුව මේ උසස් පෙල පන්තියදි සුනන්දිසකින් ඉනගත්ත ප්‍රස්වඳීමේ පාඩම වෙන්න ඕන්. එතරන් කවිට ලැබැන්දිියාවක් කාදරයක් ඇතිවෙන්නේ ඒ වගේ ගොලුවරුන්ගේ ලැබුණු සහය ගරුවරුම් සැබෑවටම ඔබටඒ නාබට වයිස හිටියත් සාමාන්‍යෙන් කොල්ලො නාම්බරවය සිනට කවි වගේ දේවා රස වින්න මහ පිම මයි දැන් අදකාලන පිල මයින ගොඩක්වෙලට හරි අඩුව නීමට ම ගොඩක් ඒතින ඇල්මහරි අඩුයි කවයක්ක් පාඩක් හිතන්න හෑ පාඩ කරගන්නෙන නමුත් ඔවට අදටත් එලවල් පන්තියේ කටපාඩන් කරපු කවි මතමහිට මතක්වෙන බව ඔබේ මුන්නුත් මට පේනවාඒ කවිවල සොඳදරත්තේ ඒ සුනන්දසර ඒවා පැහැදිි කරපු විදි අදටත් මතක් වෙන බව ඉතින් මේ ඒද අපි පවි ගන කතාාරපු හින්ද කවි රසවිදන ඔබ ඒදේවල් අසවිදගේ පරරිල්පන කරලා ඒදවල් ඔබත් කවියක් බවට පත්න නතුර ද අපි කවි ගන කතාකරප නිසා වවගේ දුරගෙන පොඩ්ඩක් අතාරම වි පොත්්ගන ොඩක් කර ඕ කවි දුර ඊට පස්සදැ වි ද ප්‍රවේශපන්තිය හිට සුනන්දස ලගැන්නේ තිසකාර සොන්ස නත් තන් අරෙහ මත්දම ම ද හට ්‍ර ද විශ ට. ගොඩක් පයසීමට දෙදිල නැතු ැ හැට පහේ විශද්‍යාලයට ඇතුන්ලා හට එක්දශසන්සි හැටේ තමයි සාන ශස්්්‍රවේදී උපාදය සමතයන සිංහල විෂයක්ක් හැටිය කරලා. ඉතිං විශවවිද්‍යාලය ඇතුලිදී බොහෝ ක්‍රියාකාරකම්මලල්ටත් සම්බන්ධ වනාා ශිෂ්‍ය සංගමයේ මම සහහි සංකකාර්කවරේ කැටියට කටයුතු කර සංගරාවේ ප්‍රධාන සංගරාවේ. ඒ පර්ෂත්ක නාට්‍ය සංගමේ සංස්කර්ක හැටියට කටයුතු කර. නැවත ලේක සංගමේ කල සංගමැතිව වන විශවවිද්‍යා ලේක සම ලේකම් හැටිය කටුත හ ඒවගේ අවස්ථාත් ලැබුණාකට ඒවා ඔක්කොම සාහිත්‍යයට ලේඛනයට නාට්‍යයට සම්බන්ධ අවස්ථා. විශ්ි දැල් ඇතුට ගියර් පස්සේ ඉතින් අර ඒලවල් පන්තිනත උසස් පෙල පන්ති වගේමේ. විශාල භාරිතාව මේ පැති විශවවිදා කෘස් ලය ඇතිනි උස්තකාලයක් විශිද්‍යාලයක පරිාරණය කරන්න ලැබෙනවා කියන එක ඒ ඉතින් ජීවිතයේ බොහොම භාග්‍යයක් වාසනාව ගවිරල අවස්ථාවත් මට ඒ ත ඒ එක කාරනාව. දෙවනි කාරණාව විශවවිද්‍යාල් දිහම්බෙන ආචාරයව අපිට සිංහලලාංශයේ උගන්න පාචයරවරු මටකයි පලවෙනි ප්‍රම ප්‍රථවර්ශයේදී. අපේරටේස් හිට්ටපු දැවන්තව විදවතුන්තමයි තුට විද්‍යෝධිශ දල සිංහලංශචයේේ අද තවමත් ඉන්න මහාචාර විමල් බලගල්ලේ සර්ගෙන් අපි ම ඉගෙනගෙන තියෙන. මහාචාර වි සුරුවීර් හාචාර චිස්කාරයස මහාචාර විනි විතන් ගොලන් උබෝදන අද නැ. මාචාර විවුණල විදසූරියය මහාචාරය නන්දසයන රත්ත බාල විසාාල පිරිසක් මහාචරය ම්ගුණ තිලක හාචර ටබි කන්හර මට මතක් කරන්න තරන්න අආරමතුමත් ඒ හැමෝගෙන්ම ු ගානයේ නිබන්ධන පතික දිහරේ ඉගැනීම ලබලතින මහාචාර රත්න ජේතුන්ග ඉතින් එහෙම ගත්තා මේ ඒගොල්ලන් අපේ රටේ දැවන්ත චරිත පෞරුෂයන් සිංහල භාෂාව සාහිත්‍ය පිබඳ කතාරනකොට විදෝධ විශද්‍යාල හිටපු හොද මාආචාරට ඉතින් ඒ ආචාරුන්ගේ හෙවනේ ඒ ආචායරරුන්ගේගේ ගුරුහරුකම් ලබාගැන ඉගෙන ගන ලැබීම ඉතින් ඒ ජීවිතය තවත් ලැබුණු. විශාලම එකන්නේ එකට මිලක් බැෑ අගයක් නෑ ඒ තරමට අමිල මේ වාසනාව සහ දුලබ අවස්ථාව දුරල බවස්ථාවක් ඉතින් ඒතකොට විශිද්‍යාලයේදී නැමත අ ඒවල් පන්තියේ දිති බිච්චක විට වඩ පුළුල්ල ලියන්න පටන් ගත්තා පුවත් පත්වලට ලිව්වා පුවත්පත් රාශය කට ලියන්න ලැබුණා අවසා අවුරුදු ඉතරණවට ශ්‍රීෂ අංගරාවට ලෙක්කවසියේ තරුණි පත්තරයට ලංකාදීපේ වනිතාවිත් ඒවා රණවීර කියන පුවත් පත්ලේ කලාවේදිනය තොට ලෙක් කවසියේ හිටියේ සුමනා සප්‍රමාධ මහත්නය තවත් කතුුවරෙක් මාමාදුරන්නතු මගේ මුල්ම ලිපිය තරුණි පත්ත්‍රය පලකර හික්කඩුව ස්්‍රී ලියනගේ කියන වුවත්පත් කලාවේදය යේෂ්ට කලා වුවත්පත් කලාවේදෙක්. ඒ ලංඟට ලංකාදීපේ ඒවා රණවීර මහත්තය. ඒවාගේ ශ්‍රී සංගරාවනන් දවස පත්තරයට අදාළව මට අතදුන්නු අනිත් මාධ්‍යවේදිනී තමයි ශ්‍රියයාාරත්නකාර මහත් ඇති මේ මේ ලේකිකාවන් තුන් දෙනා මද ජීවතුන් අතර නෑ. ඒ ඒවාගේ අයගෙන් මගේ ලියවිරිවලට ලැබුණු මා අදදුරගත් ලියවිරලි මංක අවදක් දැක නෑන මංක අදක්ත් පුවත් කාරයාලෙක ගිල්ලමන ශුදලශිශක්කවිදර කදාව ගිලනෑ ඉතින් නමුත් ඒගොල්ලන් මගේ ලිපි කවියකින් ඇත්තම් විශේෂාන්ගේකින් කෙටිකතාවකින් රජනාවකින් මාව හඳුනාගෙන මට නිතරම මේ මගේ රජනාවලට ඉඩකඩ ලබා දුන්න පුවත්පත් පිටු අතර. ඉතිං ඒක තවත් පැත්තක්තමයි විශ්වද්‍යාලයන් දෙද්ද. පුවත්පත්වලට පුවත්පත්වලට රචනා කරන්න නිර්මාණ ඉදිරිපත්කාරන්න නැඹරුවීම ප්‍රවතාව තු වේ විශද්‍යාරයේ ඉතින් හැමදාමට මතකයි මේ වරණ වීර මහත්මියගේ වනිතාවිත්්‍යයේ. තුන්ල පිටුව කවිපිටුවඒටැබ්ලොයි් එක තුන්ගල පිටුව ඒ කඩුසුදු විතර ඒ වරණ නෑ කාලේ තුන්ගල පිටුව ක ිටුව හතරයිින් පිටුව කෙටිකතාව යයා ඒවිදිරතන පත්තර පිටු කස්කරල ඉතින් හැමදාම මාර්සයට එකක් හෝ තුන්ගල පිටුවේ කවියක්ක් යනවා හතරින් පිටුව කෙටිකතාව ගු යනවා අනිවාරම වගේ ඉතිං ඒ කවිපිටුව ගියත් පිටුවලත් ඇතුලත් එච්ච කවිීන් කිවින්දියන් ගත්තා ම ඒ කාලෙදම මංක යනේ ඉදස්සම්සේ හැට හැට හත හට වගේ වර්ශයල ඒ කවි පිටුවේ කවි දෙකයි තුනයි එයා ලස්සනට ඒක මේ ලවුඩ් කරන පත්තරේ උඩ කලුස්ුදු මේ චායරූපයක් පාච්චි කරන. එක ස්භාව සෞන්ධාරය නැත්තම්ක් හෝ අදාළ ජයරුපයක් පිටුවෙන් භාගයක්විතර චයරූපය පත්ත්‍රෙ පාගන්නඩ ගලන්න හරිම වටි නෝ ඔගොලන්ට මේ ඊට පස්සේ යට තමයි කවිපන්ති කවිපන්ති තුනක්කෝ හතර විශාල කවි ප්‍රමාණය යන්න පිටුව ලස් න අතකොට ඒ හතරට ඇතුළත්වනෝ මාසකට එකක්හෝ දෙකක් මගේ කවියක් ඒ මට මතක සමකාලීන මගෙතක කවිලිපු අනිත් කවවිියතම පසුකාලේ දේෂ්‍ර ක වියෝ විද වන්නේ හත්තව දශකන පාක්ම කොිතුක් ප තියනකි මොනිික රුවන් පතිරණින් කවිතියන මං මම කවි කවිලියනෙන කැටල දන්න ගොලන් නම තේගොලන්ගේ කවිත් එක්ම ව පිටේ මගේ කවියකුත් පලවෙන. ඒකත් මන් දන්න ඒ හෙම දෙවලුත් ජීවිතය වෙලා තියෙනවා. මේ ඔක්කොම මංකිවේ හම්බ හම්බ සමහරට හම්බ දේවල් අ පල් හන්ඳලටම මගේ විධර්තයි මගේ මේ පුවත්පත් කලාවේ අද අද දවසේම පුවත්පත් කලාව තුළ මාධ්‍ය තුළී මට තීරවනං කිසි අම්ස්ථානයක් චරිතයක් තේරවනගේ චරිතය ගොඩනැගුුණේ මුල් කාලේ පස්මිමතුමයි මංවාර කිවේ හම්බයක් වනත් එඒ හාම්බයන් වාසන වර්නය වි්‍යනවා ජීවිතයට. ඉතින් දැ ඔබ සඳහන්ර නාමාවලයක් ඔබට අත දුන්න ඔබට චක්තියක් වුණ මේ ගමනට එලිය අලෝකයකතු කරපු ආචාරවරුන්ගේ විශ්වවිද්‍යා ආචරුන්ගේ නම්කිීහිපයක් ඒ අතරේ ආචාර එදිරි විට රචදයන්ගේ නමන කියවුණේ නෑයාවි අතක් කරම එතුමන්ගේ නාට්‍යන් වටබ සම්බන්ධ වෙනවා ඒ රඟපාඩනෙවේ අංරච ශිල්පියකක්විදි. ඒක. ඒ ඒගත් අහම්බයක් මොකදේ මහහාාර දිරී සරචන්ද්‍ර විද්‍යෝධ විශුද්්‍යාලයේතිචාර චාර්මණ්ඩල හිටිය නෑ එයා පේරදිනී විශ්වද්‍යාලය මහාචාරය සිංගලංශයේ නමුත්මර ජීවිත ඒක ලැබෙනවා නම් මහිතන්නේ කෙනෙකුට ඒ අවස්ථාව ලැබෙනවා තමයි මට ඉති දෙමුකද මන් පේරදදි ගෙනගත්ත නැතිවනට පේරදනී මහාචර සරචද්‍රය ගෙන ගත් නැතිවුණට. අහම්බම සිද්දීම තමයි එතුමාගේ මර්මේ නාටේ දෙවන නිෂ්පාදනය එක්දාසනන් සය හැට නමේ දෙවන නිෂ්පාදනය නිෂ්පාදනයට සම්න්ධය න අවස්ථාව ලැබුණ ඒක ලැබුණත් අ මගේ ම මට ආදරය කරපු මමාදරයකරපු ශවිද්‍යල ුරුවරෙක් හාචාර තිස් රු හචර තිස් රු ඇල්ම් හාචරද සරචන්ගේ හොම ොලගම දවසර කියන්න ය තරමට යත් දෙන්න ගතර සමීප සම්බන්ධයති වන විශුද්‍යාලේ සර්චන්සගේ ශිෂ්‍යයක් හැටියට පේරාදිගී ඉතිං තිස්සකාරයසන්ස අපේ විශවද්‍යාලය එතකොට මේ නේවාසිකාගාරය පාලක වෝඩ යවන් ප්‍රශද්්‍යා විදෝධ විශුද්ධාය තින් සමාමාන්දුරන නිසා ම නනාට්‍යවලල්ට කැමැති නිසා. මගේ අනිත් කලා කටයුතු ගැනත් එතුමා දන්න නිසා දෙවන නිෂ්පාදනය පටන් ගන්නකොට ඒ පුහුණුවීම් තිබේ බේජවදන පුර ගංගොඩිවිල විදෝ වි ශවිද්‍යාලේ විදෝ විද්‍යාලේ ශිෂි ිෂාවුන් කකිපදනකුත් නිස්පානයක කරගත්ත ගායන කණ්ඩායමට රඟ පෑමටත් කීපදනෙක් හිටියා. ඇතකොට මවත් සරචචල් සගාට ගෙනනිත්්‍යය තිස්ස කාරසුන්ස මව මංන්තික ය න්න ම නාට්‍යය කැමති කෙනෙක්. තරුණ ලමයෙක් නතකොට හැටාට වෙනකටම රෞරදු විස්සයි වදු විස්සයි වාාසගන්න. ඉතිං සරච්චල්සගේ නාටයටට එකතු කර එ පුහුණු විම්මලට ම මුලින්ම් මේ මහාචා රෙදරී සරචන්දක මනමි නාටෙක් නාටකේ රංගභූමි පාලක ස්ටේට් මනජකන් ඒවැඩේතම ඒ ඔ්ග තමයි කර බුල්කාලේ නාට්‍යවල අපේ ජේෂට. මේගිය ගුණු සයන ගලප්පත්ති වගේ කලාකාරවයෙකුත් සරචන් මහනයග නාට්‍යවල් සරචජචන්සගේ නාට්‍යියෝල් රංඟගපුුම් පාලගටයුතු කරලා තියෙන. ඉති මට මුලින්ම ඒ දොරවවරුණේ මරය නාට්‍යේ දෙව නිෂ්ා ඒකට තමයිම මහාචර් සරච්චන්ද දැකලා අඳුරගත්තේ මේ කතා පාර බ නමුත් විශද්්‍යයාට ල්ලීමට මං දකින. මේ ිද්ව විශදාලට ඉල්ල තුම එන්නො මේ සිිකාරම් සර්ගේ නවාසික ගාරය වයාගේ නිලකාමර ඉන්න. ඉතිං ඒරවල් පන්තියදේ මහාචාර සපතර කියැන්නෙ ට හා වීරෙක් ගැන්නේ ඒයාගේ මලගියඇත්තු ලුන්ග අවරුද්ධක කියයවවාම මලිගියයත්තු මලිින් කියවලා මේ කෞද න සිංහාගෙන හලා තිබුණ විතරයි නරමල තිබුණන්න ඒවල් පන්තිී. මේ මන්ස්සයා මේ පුරුෂය දකගන්න ලබෙනන අන්ත මේ විද්‍යෝධ විශවද්‍යාල ෙකොටය විල්ලාාර තිසකාරසයගේ දේවස්සයකාරකාර නිවානය ඉද ඇවිල් පුස්ත කාලය අරන්නකං ජවාදපුරෂිද්‍යාල ඉන්න මංගල ශාලාාවේ අයින පොණ්ඩ එකක්තියෙන යයින ඉන්න ඔබලාගෙන ගේට් දොරාර පුස්තකාලය. එදත් ඒ තමයි මගේ මුල්ම මේ සරජද සවය දැක්ක ම හිතුව මහා සද්ධන්ත විශල චරිතයක් උසු මහත කෙනෙක් කල් නව බැලවම් හරි කුඩා හහින් ෙටු සිරක් ති ච්ච ඇයටත් වම පදවන කාරයකක් තිබෙන ට මතකයි ෆක්ස්වා ගන්න එක එකත් මතකයි මගේ මතකගේ හුඟාක් හොඳ ඒවතකයි ඉතින් සේටමම මුලින්ම කතා කර රේදිනොල විශවවිද්‍යාලය අසන අසර වෙනකට අපිේ සමර පොත් අස්සංකරන පුරද්ධතිරන හැමෝම ඉති ජාලු මිත්‍ර වෙන්න්වෙනම ගෙල සමර කොතදෙනවා අස දුරකතනක ද්‍රස් තම ගෙදරදර ට න් සරචන් ස ට හිල ම දන්නේ මගේ ඕෝට ග්‍රාෆික. ලයිබ්‍රරිකාාරනකම් බලගඉන්න ලයි සර් කිසියක් මමන්දුරුවන්නෑ මොනුවත්නෑ නිකන් සරචන්ද්‍ර කියල පොත්ත ලයාගේ පුරු කියවෙන්නන්නේ නමලියවෙෙන් ඇන්නේ අකුරු ටකම තිබුණ මගේ ඔට ග්‍රාික තාමන්ගවතියෙන. ඉති එහම තමයි සරච්චන සය හම්බුණේ ඊට පස්සේ මර්මේනාට කේමං රංගභූමිපාලක හැටියට කටයුතු කරලා පටන් අරගෙන එහිදි මට හම්බේෙනවා ඇ මේ නාට්‍ය සාමාන්‍ය කලාත්මක අ්‍යක්ෂණව භාරව හිටිය ලත් නිරමාණකරගේ ේක් පත්මවාර දිරිීවීර් එය තමයි එනටටේ අගරචනය වෙස්ට ර්මානය ැන කෝස්ටිම් පොප්ස්ේ රංග බාන්ඩ ඒ තුනම වගකීම පවරල තිබුණේ මචර සරච්චන්ද පත්මකාවාර ඉදිරිවීට ඒ පදමාර ඉදිීට තම එතකො ම ගුරෝරය ව නැවත සවත් ගුරෝරයකම්මන වේදකාග. එයාං ස්ටේට මනෙන්ටවල්ට අමතර මටර පදමමාර ඉදිරිවීර අඟරචනය කරනවා ම බලාගෙන න්නවා දදිවේක වෙරවා. ට අසාවක් ඇතිවුණන ම පසලේද චිත්‍රවලටික් වර්ණ මගේ වර්ණ ඥානයක් තියනවා. ආස යතුනාා මේ කප් කරන්න. ඉති ම මම ඉති රලා මර මංක පල් ඉතා පල්ලයන් පටන්ගන්න වගේ ඉදරී පත්නුකාාරය ඉදරිවීට අවශ්‍ය වර්ණ තුරලදනවා ඒ නැත බේසික මන ගාන නලුනිලියන්ගේ නොල්ලියන් ගෙත්නවේ මේ ගායකන්්ඩයමගේ පල්ලයා කට. ද ල ගේ ුණලන්න නුව බයිඒකද ඒතරම් දැවන්තයෝ නටේ ඒකාලේ ප්‍රධාන චරිත කරේ ද කවරුත්නය අපි අතර ්‍රිලේෂයා ගුණවාදන මන්ම බිසස් වැදදි ටිට එන්ම ජේසින් සත් සමුදර චිත්‍රපටේ ප්‍රදාාන චරිතරඟ ප. බෙන්න්සිරි මන් අය අපෙන් කලින්ම් පෙන් වුණා මනම කුමාරයා. ප්‍රධාන චරි හැ තාමත් අද අදත් අපතාාතර ජීවතවන නමනාට්‍යය පනස්සයේ නිෂ්පාදනය ඉඳල අදවනක ඉන්න ජීවතුන් අතරන්න චරිතයක් මනමනාට්‍ය පොත්තේ ගුරු යා විප්‍රවාසයල ඔස්්‍රේලියයා මෙල්බන් රින්න්න ශාමන් ජයසිං. ඒවාගේම තවත් මුල් නිෂ්පාදනයේ ප්‍රධාන චරිතයක් රඟ පාපු වැැදිදේටු ලෙසරඟපෑ ලයිනල් ප්‍රනාාන් අපේ රටේ ප්‍රවීන මේක තිමත් පරිපාලන සයකෙක් බොහ අතනවල ප්‍රධානය හටිය ටිටිය විශ්‍රවාම ගිහිල්ලලා එතුමත් අපතර තවාම ජීවතු නතරන්න ඒ දෙෙන්න්න විතරයි මට මතක් පවෙන්නේ ජියවතුන නිත්තයි ක්කොම මේගහි නමුත්තර පත්මක්මාර යෙදරවීර මගේ අංගරජනා ගුරුවර යත් ජියවතුන් අතරන්න යා ඔස්ට්‍රලයා මිල්බනුවර ඉතින් මං සමහරලාට සහර වස්තරල ගයාාම හම්බෙනෝ ඉතු මාත්තෙක නිතරම දුරකතනේ මේ දවස්සල ති කකාබයදෙන ඒක තමයි මුල්ම වේදිකාර් සම්බන්ධය ඉර් පස්සේ රගභූමිපාලනයෙන් හිමින් මම මේ අංගරජනයට කැමැති බව දැනගැෙන පත්නකාවාරය දිරීවිති මටේ අවස්ථා පොඩ්ඩක් ඉකඩ අර සුළු සුළු වැඩ කරන්න පොඩි සිරාබිරා වැඩකරන චරිතය තමයි එකරේ ඉති පේසික්කක ගානවා ට පස්සේ ඇහිබැමක් කදනවා හොම ඒවා ඔක්කෝමර් ගායන කණ්ඩාාවේ තමයි. චරිතනේ පශ වස්සේ ටි අත හුරුනාම ති ම බැනු ගහනොඔයාගෙන් වැරදදි ඔය ඇයිබැම හම නවේ අඳදින්නන්නේගලතින් බනිනවා. ඒක ඒ නාට්‍ය ශෛලිය වෙනස්නේ අචලයි ශෛලිගත නාට්‍ය සම්පදායේ නාටේ. මම ස්ුභාවක නාටේක එහෙම මේකක් කරේ නෑ කොට. ති යගෙන් ඉගෙන ගැන ටිකටික ක්‍රමයෙන් එයා බොහොම කාර්ය බහුල චරිතය බෘතියෙන් නීතික්්ඥවරේ ඉතිං උසාවී වැඩතියනවායා එයට අගනගරි බෑහර යන්න බෑ නාට්‍ය දර්ශන පිට යනවාන ති නාට්‍ය දර්ශන කොලඹින් පිට යනකොට බොහෝ වෙලාවට ඒම අවස්ථාවල එත් එනෝ සමර සතියන්තවල් නං සතියදිනවල වගේ නම් අපි එයට ආදරයට කියැන ඉදිරි කියලා ඉදිරි කියනවා උඹ පලයන් කියලා කියන බුද්ි යන්න කියලා ඇති මම එහෙම ගට මටහරි ආත්ම විශ්වාසිකුත්ේෙනවා අනිත් පැත්තිෙන් මට හරි බයකුත්තෙන ග ියෝගාත්මක වැඩක්නේ මේ වගේ දැවන්ත වේදිකාවේ විශිෂ්ටෝගේ මූනක මේකප් කරනවා කියන එක බරව කුමාරි ගේ හෝ වැදි රජුගේ රදි රජුගේ මේ කප් එක වෙනස් ඇත්තර් මේකක් නිර්මාණශීලී වැඩ මන මේ කුමාරිගේ එහෙම නනිවෙයි කුමාාරයාගේ ඒක ශෛලී ගත සම්ප්‍රදායේ නාට්‍ය මේ අංගරචි නැත්තිබනේ. ඉතින් එහෙම අවස්ථා කීපයක්ම ලැබෙනවා. ඒ අවස්ථාාව මඩ කලප කොහරි මඩ කලපි විච්ච දර්ශනයකට මාව අනියෙන් ඇරිය මට පැවරුව වැඩේ. ඇති මං ඒක කරග නාවඉතිං ඒක ප්‍රතිචාරයන්නේ නල්ලියන්ගෙන නල්ලිලියූ සන්තෝෂන වන පෘප්තිමත්තෙන වන ඉතිං මගේ කටයුත්ත මං හද කරා කියෙනගෙන ඉට පස්සේ මහිතන් ඒකටිකෙන්ටික පත්මවාරය ඉදිරිවීට විශ්වාසයක් ගොරනැගුණා. මගේ මගේ දායකත්වය චෙරුම අවුල් නෑම්ර එයට ඕු විදිේර මංගින් කරනගේ එදිට පස්සේ ඩොක් සරච්චන්ද්‍රගේෙත් හාචාර සරච්චන්ද්‍රගෙත් එත් ඉතින් අගනරහෙම තියනකොට නාට්‍යය කියක්ල බලනො. අනිත් නාට්‍ය හැමෙහකට වගේ මගේ මාව මේ කක් පාටිස් විදියට සම්බන්ධ කරලා සම්බන්ධ කරගත්තාකයන් ඉතිං මුලින් රංගපත්්‍රිකාවේ සමරූ කලාපේ ඒ නංගන්ගෙන නි නැති අංගරචනය මුලින් යන්නේ අධංගරජනය සාමාන්‍ය කලාාත්මකධ්‍යක්ෂණය පත්මමා එදිරීක යට පොඩි ගැල්ලකනො සහයට සහයට දැනීවගේ සහහියට බුද්දස කලොප පත්තිකිල රඒඇ ි කාලා තිවුණේ. ඉ පස්සේ 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 නිෂ්පාදනවලටයෙකොට මහාසාහර වගේෙන නාට්‍යයක් යැනකොට විසන්තරනාටක ඒ. නල්ුරිෙලි තොරතුරු ලියන්නක යන්නේ මහාචාර සර්චන්ද්‍රම ය නිෂ්පාදැ එතකොට වැටෙනවා මේ අංග රචනය අපි දෙන්නගෙම නම එකට ඉදිරිී පත්වාර ඉදිරීර බදධග කලප පතිගෙන යටි ත අ සහය කැල්ල හැලිලා එ තව ප්‍රමෝෂණ උසස්වීමක් ලැබර ඉතින් ඒ උසස්වීම මම මහාචත් සරච්චන්ද්‍රගෙන අට්‍යවල කටයුතු කරනකං. ම ඒ උසස්වීමම තවයි හැකි ඔබ පසු කරගෙන ආපුේ අවරුදු ගානක කාලය ඇතුළත ඒ යුගයන්නන්නේ හිටපු යුගපුරෂයන්ගේ ආභාශය ලබන්න ඇසුර ලබන්න ඔබ වාසනාවන්ත වෙනවා. ඒ අහම්බෙන්ගුණත් ඒවාසනාව ඔබට පිහිට ඇතිබෙන අඇති නේනිසා ඒ අයගේ ඒ ඇසුරත් එක්ක ඔබ බොහෝදේ එකතු කරගන්න බව අපට කතයි වැට හුණනමුොත්. මට තව සිහලදයක්න තරුම් යන දෙයක් තමයි කපු කාරණත් එක්ක එවැනි පුරුෂයන් හමේදවැනි සම්පදදායක නවැනි විශිෂ්ටයන් ඔොබ ඇසරු කරද්දි. ඔබටත් ඇගේ හරි කැක්කුමක් වගේ අමුතුම දෙයක් තිබලතින මේේදවලට ඒ ශේෂ්‍රයන්තුලට යන්න දෙැන් ඒ ද අවශ්‍යයින කෙනෙකට දක්ෂ නිර්මාණශිල්පියෙක් වන්න දක්ෂ පොත් මාදවේදක්න ඕනෑම ශේෂ්‍රයක ්‍රවෙක් වන්න මට ලැබෙන අවස්ථාවල උපරිම ප්‍රයෝජනයර්ගෙන ඒ අවස්ථාව තමන්ට යන ගමන්න හදාගන්න මටක් මක්තියන ඔබටත් ඒ අවශතාව තිබිලතිනොමේ ඒ ැබෙන අවස්ථාවල උපරිම ප්‍රෝජණ ගන්න. එහෙම ඒ කලාවට ලැබ ඔබේ උපතින්ම සහජයම ඔබට තිබිල තියෙනවා. ඕ මහිතන්නේ ඔබ කියනකාරනහරේ උපතිම ලැිච්ිකක් වෙන්න නේ වාසනාව කියනෙ ගැනත්තන් තැම මංකිව මහජරචන් ්‍රහම් නා ල තුමද. සරච්චදරවාගේ දවැන්තයෙක් නාට්‍ය කලාවේ එක 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 සම්ප්‍රදායක නාට්‍ය මංචක් ඒකට ඒකට ප්‍රතිවිරුද්ධවම ගොඩ නැගෙනවාම ්‍රිල් ංකාවේ නාට කලාවක් ස්වභාවික නාට්‍යේ සංවාධ නනාට එකක ඒක දැන්තය තමයි සූත පාල සිල්ල සුගත පාල සිල්වා අපේ කට්ටිය පුරෝගාමිය අපේ කටය නාට කන්නම එතුමාගේ නිෂ්පාදන එක වර්ගයක නාටේතකොට හචර සලත්තන්ත්‍රේ ශලිග නට සුද ල සිල්ලගේ ස්වභාවික ංවා නටේ හෙල ැග ොම් පුත බෝඩිින් රය ත්ට වල වගේ.දකටහොමාරි අර වාශනාව කියන එකම වෙන්න ඇති. මම මේ ඉදර්ශනම් සියය හැත්ත දෙකේදී. සුගත පාල සිල්ලගේ මේ දුන්න දුනුකමේ නාට්‍යයට මාව සම්බන්ධ කරගන්න අගරතති නශිල්පිේ මේක සම්ප්‍රදාය දෙකක් ශෛලික සම්ප්‍රදායි අංගරතිනයක් තාර්ත්තිික නැත්තන් ස්භාවක නාට්‍ය අංගරතිනත් වෙනස්. ඉති ඒ වෙනස් ශෛලියය ඉගෙන ගන්නේ මම සුගත පාල සිල්ලගේ මේ දුන්න දුරනුගමේ නාට්‍යේට සම්බඳල ඒ නාට්‍යේ අංගරචනය කරේ එතකොට ජේෂ්ට අංගරානා ශිල්පින්, ගාමිණි වික්්‍රම සූරිය තව තරුණ අංගරජා ශිල්පියෙක් අපි දෙන්න නිතරම බොහ නාට වැඩග සරච්චන්ද්‍ර සමරක් කොඩි කියර. සුගත්කිවවා සුගත්මට හම්බේ අංගරච්චනය නාට්‍යේ නි සන්නෙවෙේ. සුගත් ම ටම්බේ මහ ගුවන්ඉදිලිට කෙටිකතාලියන. ගුවන්ඉදිලි කෙටිකතාව නිෂ්පාදනය කරන්නේ සුගුත පාලස. ේඒ නිසාමට සුගත පසිල් හත්න්තන් සුගත්ත අයිගේලිකට යා හම්බනෝ ගන්ඉදිලි කෙටිතක් පටිගතරනකොට ගන්ඉදිලි යනවාම කටකතරචක හැටිය. ඇති එහම එහම මිත්‍රත්ය ගොඩනෙන ඒ මිත්‍රත්්‍යයවුටේ දවසක්්‍යන වරෙන් අපිත්තක්ක වැඩ කරන්න කියලා හෙම යා බාසාාවය කතා කරන්න හෙම ඒයවගේමයි හරි හරි හිතවත් ලෙංගතු ආමාන්ත්‍රණ තියන්නේ. ඇ ඔබෝ තන්නේ මත්ත එකකත් වැර ප කිිල කිවවා ති ම ඉතින් බොම කැත්ති ඇති ඒ එකක තවත් මගේ ජීවිතය වෙන මගකට පිවිීම හැට සලන් පුරනම දඒක තාත්ික සම්පයව මගේ තවට සම්ප්‍රාදකීමම නාට්‍යවල අංගරචනා කරීමේ පලපුරුද්දක් ලබනවා. ඉතිං ඒ වගේ දැවන්තක් එක රෝභ කිව්ගේඒ වාසනාව නොල්මට මහිතන්නේ. මගේ ජීවිතගේ දෙවන්ත චරිතර හමුවෙලා ආශ්ය කරලා එයාගේ ඒවන වැඩ කරලා ගුරුහරුකම් ලබාගෙන එයාග නිගෙනගන තියන ප්‍රමාණය කියා නිම කරන්බ ඒවගේ නම්ගම්මුත් ඒවගේ විශාල පිරිසක් සංගීත පැත්තිෙන් ගත්තොතු අචර පන්ි අමරදේව ස හනාට පැත්ති ගත්තු මහාචර සරච්චන්ද ග්‍රපාල සිරුල ගේ දැවැන්තවෝ තන පරම්පරාවයත්තේෙමයි. ඒ ඒතරන්වෙනි තරුණ පරම්පරාව ට කණ්ඩයම් රාශියයක මං වැඩ කරා ඒ කාලෙීම. හෙම සිල්ලියනගේ දෂන් බුලස් සිංහල ල වනුරත් මනරත් අපි දෙන්න එකට හිටිය ඇතුවර මනුරත් ප්‍රසදන විතානගේ කපලි කුමාරකාලිින්ග විජත ගන්රත් මේ හදිවශෙන් නංග විසාල නංවැලක් තියනවා මේ වැඩකරපු. තිං ඒක පැත්තකින්. ඉති ඒ හැම එකක්ම මංහිතන්නේ ද පුවත්පත් කලාවේත් එහෙම ඇති තරුණ පුවත්පත් කලාවේදී නත්ත ජේෂ්්‍ර දෑශයන ගුරු සිංහවාගේ පපුුවත් කලාවේද කම් බෙලා කතා ඇතුමාගේ ගුරුුවරුවකම් ලබාගන්න එතුමා මගේ කවිවලට එතුමායි කවිපිටුවලට දී ප විඩකඩ ඉතිං ඒවාගේ ඒක වාසනාවක්ම කියලගමන්න කියන්න තකට ඔබ ඒ වාසනාවට ඒ තර ්‍යා කරන්න න්තර කවිල්ලියන ේවල් පොත් පරිශීරණය කරන්නති කියවන්නති ඒදවල් කොහම දැන් අපිත් එකතු වෙලා න්න හිතමක විද්‍යාර්ථයක වේවා න් නගතයේ ජනවාද ේද කව බාපොරොත්තු වන න වලියය ැමති පිත්ත රන පිස. ඒවාගේ අට දැන් ඔබට. ඉඩකඩක් කම්බු ලොකු යුග පුරුෂයන් දැවන්ත චරිත ඔබට හම් පු නාශලය කරන්න ඔවුන්ගේ පරමාදර්ශය ලබාන්න ඔබට හැකියාව ලැබුණනා නමුත් එහෙම නොලැබෙනයක් ඉන්න පුළුවන්. ොට ඒවා කියයට මේ ගමන දැන් ඔබඉන්න තැනට එන්න ඒවගේ ගමනක් කියන්න ඔබට දෙන්න පුළන් උප දෙස්මනවා අද අපේ තරුණ පර අචලබේ හැති උපදේස් දෙනවා කියලක් නම් මට කරන්න අමාරයි නමුත්නේ ම කියන්නේ මම ආපු ගමන්මක මටික මතක්න. තැන් සාහිත්‍ය ගැ විශ්‍රද්‍යලදී ගුරන්ගේෙන් ලැබනා නාට ැන හාචර සරචන් හම්මිල පසුව ැ ම විශ්‍රද්‍යාලයෙන් පිටිවෙනකොටම මට මට හැමදේකටම් බගේ අරයේ කලාත්මක ශේත්‍රවලට පකු ඇල් මක්ති ැ උනන්දුවන තරේ මංකැන්නේ පලව මැතිකරගන්න න එක හැබයි උනන්දුවක් යවන ම හම උපදේශයක් නවේ දෙන්නේ උනන්දුවක් තියෙනවනම් කැපවීම තියෙනවනක් මංහිතනි ද මට ඒකාලේ මේ රැකියාවකුත් නෑ විශද්්‍යලින් පිට මාසකපයක් ඉන්නකොට මන් දැක්කා කලාපෙල ආයතනයේ සේනවා පාටමා ලවත් මට මන් සිනවාට මුලක පොඩිකාල ැමදීමට පික් පිස්සක් ඇත හෙම ගත් ම ස්කෝල කාල ගම ස්කෝලදිත් ගම ඉන්නකොට පික්ර් බලනවා මයි කොහොමරි මාසරදික තුනක් බලනො එක්කෝ අප අම්ගේකම බෙලිියත්තේ බිලියත්තේ චිත්‍රපට ශලාාවවත්තියනවා අර ජංග කූඩාරම්ටෙන්ට් එක.ඇ ඒක චිත්‍රපඩි බලන්න හැම සතියන්තයකම මමයි මගේ ලොකුමල්ලි එක සතියක යායනවා එක සතියක ම අනද අපි පදිංචල හිටේ ගන්දර ත්තායිගම මේ ගන්දරිල බලියත්තරකිල්ල කඩගේ ෆිල්ම් බල සේවාගේට පොඩි වනක් තිබන ඇල්මක් තිවන ඇේ චිත්‍රපඩි ලන්නත් එහෙම සාත් වන්න්‍ය චිත්‍රපටි පාටමලාව මේ පතරේ ැනීම දැක්කම ශිද්‍යල ග ගන්නනකොට චිත්‍රපට ගැන මේ උනන්දුවක් දක්වා උුණුම කියවන්න හොඳ චිත්‍රපටි බලන්න ෙස්ට ආාර්ෙ න් රිකගේ නත්ත මහචාර සිරිකුණු සිහගේ සත්කමු දුරගේ ජත්‍රටගේවල්ල මේ මේ චිත්‍රපටිකල කැත්ව ඒවාගේ මානචජ්‍ය චිත්‍රපටේ දැන්ල්ලපු ෙදර මහිතන් මංහයහත්ත තාව බල්ලී හොඳ ඒ තරටඒ ආස ජවා භික්‍රම රඟ පෑමට තැන් ටොන නසිග මගේ සිහින නඩුවා සීනොකුමාරය වගේ. ඉතින් අර පාටමමාලාාව දැක්කාමඒ පාටමාලාව පටන් අරගෙන දෙවන කණ්ඩායම හිබං ඒකට ගෙදරින් සල්ලි හෝයාගෙන පොමරගිල් මාස හයක් නැතන් හතරක් ඒ පාටමාල හැදවතුරුන් සිනමාාවවේ දැවන්තිවුන් දකගන්න පාටමාලාවේ දේශනවලට එන්නේ දී බිනිහාල්සින් සුමිත් තමරසිං ඉතින් මේ දෙැවැන්තිව තමයි සිනම වේ කාලිහුන්ේ මහාචා තිස්ස කාරිසුම් බේනම සිනවා රසවින්දනය විචාරය වගේ දෙවල් ඒ හැමෝම සිනමාවයට සම්බන්ධ දැවන්ත චරිත හැබැහින් දැකළ හැබැහින් එයගේ එයගෙන් ඉගෙන ගැනීමට ලැබුණ. ඉතින් ඒක වෙන පැත් කෝට සිනවා පැත්තරටත් එහෙමුණ ංගීත පැත්ති තිම හාචර් මේ ආචායර් පණ්ඩිත් හමර දේව පත්සුකාලේ විශාරද සනත්නන්දිසිරිය ඒ කණ්ඩායම මංගේීත ද කල් වර පස්සේති ගන්විදිලයේ දී ගන් ඉදිරි මාධ්‍යේ දී වෙනම එකොට සුගත පල සිල්ලලා ප්‍රමු මහාචරස සුන් හන්දත් ගන් විදිලියතකො නි්ාදකක්. පාලිත පෙරරා ඉළගට මඩල ස්වත්නෑයික් මටම අත කරන්න බැරිචත්ත මඩවලයිය මඩවල ඉස්වත්නයක යවුණු සමාජයේ සභාපතිතුකොට කොහොමර ඒතුමා යටතේ යවුන සමාජයේ සහාගල ොඩි කෑල්ලක්කිවන්න ගුවන් විදිියේරමයික කිිස්ර මේවදේස්තරා පොඩි කෑල්ක් ගනිත තප පර ගානයි ඒ. ප්‍රාර වෙනකොට නම්ග යනවා ම අද වු සමාජයට සහභාගන ක්ෂමි ෝ ගල ජයලත් මනරත් ද්ධග කල ප තිචර එතන හට දෙයක් නැමේ මොක් මොන කෑල්ලද කියව කියලත් දන්න. ඉති ඕක අහන්න හරියාසයි. ඉති එහමතම ඒක ටැල්මක්ඇතිල කොමරි මං ගුවන් දිලි පස්කාල සහනනිවේදක කැටියට පත්වනා මේ ගොන්ඉදිලි සංස්ථාවේ අදක්ෂ ජෙනරල් රිදජ්වය තිල කරත් හන හන්නකට ඒකාල තම මගේ මුල් ගීතේ. ඇලියවුනි සනත්නන්සිරරි ගායනාකට ගුවනිදිලේ තටි ගබඩාාව තියන විඩදාංශයේ අල්විකල තැටියක ගීතයක් හැටියට තියනවා ගීතතාදාෑ අබ ගතතාගෙන ගීතේ. ඉතිං ඒ හැමශේත්‍රයක මන්දන්න ඇමොකදද කොහෙන් හෝ පාසන රැකි ඇතිේ ඔක්කම කරේ අර ඔබ අහපු ප්‍රශ්ි වගේ ප්‍රධාන රස්සාාව ආරක්ෂා කරන ප්‍රධානවස්සාාව මගේ ෘතිය ආරක්ෂ කර . එකත් මන්කිමක් ොහම පල්ලහෑැන් පට ගන්නදවල් මගේ ජීවිතය මං විශ්වවිද්‍යාලෙන් පිට වෙලාට රැකියාවන්නතු මාස ගන්න කෙටියා ඉවස්සේ කොමහරි ජාතික ලුණු සංස්ථාව කියලා එකක් දැනගත්තත් ඒ තන සම්මුකු පරක්ෂණයට ගියාව ලුණු ලේවා ගැන අහලාතියන නමුත්ම සංස්ථාව ගරවන් අහලදමුන්නෑ එතන රැකියාවකටගේ අනයම් ලිපිකරුවෙක් හැටියට විශ්වාස කරන්නටහම්බුණේ දවසට රුපියල් හයයි උපාදයක් තියාගැන ඩිපිකාර තනතුරට ජාතික ලන්සවස්ථාටගේ පලමිනියා හැටියට මගේ නම තයි තියන් වාර්තාාවත් ලෙන වැරුපියල් හේ වැටුපට මාස කීපකෙද ස්තීර කරා ඒත් ලිපිකරුශේණයන. ඉති මම ඒ ඒ සතුෘටින් භාරෙන් මට රස්සා වෙපා ලදතිවුණ මුල්ම කාලයතන මටයි පරිසරයඇල්ලන්න ම ගනගත් මං ආසකරන විෂයවලල්ට කිසි සම්බන්ධයන් නැති විෂය මේ රාජකාරය කරන්න තියෙන්නේ. ඔබ රා මට ඉග්‍රීසින් තියන ොට ේ ෝම් රමේනය රුමණයාවෙන් ොබ කරාන ති ට රස්සා පාල පලමි සදධක තුන මං ස්ස කාරදසන් ස හම්බෙන් යන ඩිවරලා ජේරාමි බැහල මන්සයට කියනස්රනේ මට මේ රස්ථාව මේක හරිය නෑ ගැලපෙන්නෑ මියෝ ාග්‍ය නට ඉන්ග්‍රීන් තම ලිුණු තිබන ඉංග්‍රීසින් වැඩකිරීම බැරිකමට වඩා විෂය මට ගෝචර වෙන්න. දෙ ම කවක් යටටිකතාවක් කියලා කතාවක් කියන එහෙම චරිතයක්න ඉ එතකොට ස තමයි මාව විශේෂයෙන්ම කියන්න ඕන ඕනම අද පරම්පරාවේ සහර සහර දේවල්වල්ට අපේක්ෂා බංගත්තයට පත්තිය නොේ මන්ගේ උගත්කට රැකියාවක් නෑ තමන් ක් දක්ෂවාව රැකවන මපය සහදර සහදරය බලාග ැයල ම කවල වැඩි ෙක් ම රුපල් හහි ැකියාව අතැඇරිියන හැ අතරන්නේ අත නොහරින්න හේතුනේ මගේ ගුරුවරයාගේ උපදෙස්තම තිස්ස කාරිරන් සර්තමගේ පස්සු දුම්බ මෝඩවෙන්නතු තන හිට පංකි. ද මම එහෙම හිටපු එකේ එතුමාගේ අදහස්ස එතුමාගේ උපදේශය පිළිගැනීමේ ප්‍රතිඵලයක් ැරන ම එතනින්දට ක්‍රමේ ක්‍රමෙන් ක්‍රමේ ක්‍රමෙන් හිල තනතුර ල්ටගිල ලමනාකාරය කළ කලපනාකාර තනතුර කීපයක්ම දරලා රාජ්‍යාතන වල. වාසාන මිස න්ස්තයිම නෝජ මා්‍ය අධකාරරි තනතුර දක්වා මං තීවර තැබුවා ඉතින් ඒ ඒක මංවේ හෙමින් ගමනක් හැබැයි හෙලට ගියා කාගවත් කිසිමගෙනකුගේ. කිස්සිම දේශපාලන පැකවරණයක් ආරක්ෂාව කුදව්ක් දේශපාලනගේ මනවත්න කඩදාදසයක් අත් ලබාගෙන නෙවේ මන්ගේ තනතුරට ට ආඩම්රෙන් කියන්න පුළල ආඩම්ර මන් ගැ. ඒ දෙමාපියන්ටත් එෙම පසලිමත් තිබුන්නෑ. නමුත්මට තිබුණේ කැපවීම සහමගේ මතිවන අධිෂ්ඨානයක් ම හමතිස්සේ මංිතරන ම මේකින් ජයගන්නවා කියලා. ඒ ජයගැනීමේ අධිෂ්ඨානය නිසාමතමයි මං ඒවාගේ තැනකටගේ රුපියල් හය වැටුපටගිය මම විශ්්‍රාමයනුකට ඉලක්කං හයක වැටුපට වැටුපක් මගේ නම ඉදිරයේ තිබුණා ඉති ඒකමීමේ. ඒ ගැන විසාා ආඩම්බ ඇැන්නේ කියන්නන්නේ ංකයන්නේ මගේ කැපීම සහම මම ගෙන ගත්තදේ පලපුරුද්ධ සහනෙත් කණ්ඩායමම් හැටියට වැඩකිරීමේ දැන් නාට්‍ය ක්ඩායම කණ්ඩායම කියයා ආයතනේ කණ්ඩායම ඒ ටීම්බර් කියන සංකල්පය මගේ පොඩිගලනදලම තිබුණ තනයෙන් මෙමේ මං වැඩ කරන්න ම කිසිවෙලාක විශ්වාස කරන්නෑ මම කියනෙක අපි කියනෙක තමයි මගේ අයිකන්සෙප්ටයක් නෑ වී කියලා තමයි ම කියතෙ අපි ඊර් පස්සෙ දැන් වෙනත් වෙනත් ශේත්‍රවලට ගේියාම සාහිත්‍යය උපදේශක මන්ලෙඉන්න කොට නැත්තං සරසවිය චිත්‍රපට වි විිනිශ්‍යමන්ලේක නැත්තං රයිගම්ටෙලිස් විනිශ්්‍යමන්න මම හැම තිස්තම ැ සහරේ අවස්ථාල් ම ඒවා සබාපතිකම දරලාතියන. නමුත් ම සභාපති වන් ම ම නිතරම විශ්සාධකන සබාපතිනවේ අපි කණ්ඩායම තමයි විශියන් ග කියන් ඔන් නිසා අප අතර සහදත්ව ක්ඩායමක් හැටියට වැඩකිරීමේ පුහුණුව නැත්තන් වැඩකිරීමේ අධදැකීම මම මගේ තවරුණ කාලින්දලාම විශ්‍රාමයනකාම මහන් ලබලතින තවමත් ලබ. බදහස කලපපත්තිගේනේ මහ දැබැන්ත චරිිතඒ කලාකරුවගේ නිර්මාණ ඔබ රස විදලඇතිේ දේවල් ඔබ කියවල ඇති ඔබඕන තරම් අත්විද ලැති ගීත පද්ද ඒවගේම ලිපි මේ සියල්ලම නමුත් ඒ කලාකරවා පිටිපසේ අපපු ගමන් මගේ සවිශේෂ ස්ථානය වගේම ඒ ගමන එන්න අද මේ තැනට එන්න ඔහුට ශක්තිය වුණ හුගේ අධිෂ්ඨාන මේ දේවල් ඔබ අද දැනගන්නට ඇති විශේෂයෙන්ම අපි ගමනක් යැනකට අපි යන වේගන මේ වැදගත්වවෙන්නේ අපි යන දුර ඉති ඔහු බොහොම හිමින් ග නක් ොම දරගනක් කැවිත්වෙනවා හෙමි ඉතින් මංහිතන්නේ ඔබේ ජීවිතයට මේදේවල් ගොඩක්වැදගත් වේවි. අපි ගොඩක් කලලාවට බුදදුදහස කලත් පත්තින් ොඩිින් එක කතා කරන්නඔගේ නිර්මාණගැන ඉතින්ගේ නිර්මාණ කෙනන ඔබෝධයක් එක්ක ඔගේ ජවිතය සැඟවුණු රහස් එතර මේදේවල් අපටත් හරි වටින ආශිරවාද වගේ නේදේවල් ඔබේ ජීවිතය එකතු කරගැනීමත් අපි මෙවැනි ගමනක් කැට බලා පොත්වේවන ඔබ ජීතර දගත්වේ. ඉතින් ඔබ කතාකරා චිත්‍ර පටශේෂ්‍රේගනය වගේම කෙටි කතා ශේෂත්‍රයගන වගේම දේෂන් නිරූපණය මේ අංශයන් කනාව ගැන කතා කර ම කැමති අපි ජලත් මනවරත්න සූරින් මතක් කරවබ බේ සමකාරයෙක් විදිහයට ඇතුමාන් එක ඔබ එක්දස් මීට අවුදු අතලස් නමයකට පෙර දොලස්මහි පහන කෘතිරි දක්කනවා ඒගෙන මතකය අවිධකර එක්දස්ේ හැත්තේක අගෝස්තුවල තමයි මේ දොලස්මහි පහන අපි තුන් දෙනාගේ කත්ෘත්තෙන්සා මේ මමත් ජයලත් මනුරත්නත් සුනල් ලාරත් සුල් අරත්න තකොට විශවවිද්‍යල ශික්්ෂක අදමහාචායර වුණට. එතකොට අපි හත්තයකේ තමයි මේ නිකං මනුවට තම අදහසාාව නාට්‍යයක ගිහිල්ලා මේ මේකක් කරලා අපි විවේක වෙලාවේ මේ ශාලාාවෙන් පිටනකට මනක තුන පේරදනින් පාසවටල ම ජපපුරින් පාසුටල විදධ මේ බද්ධි අපි ඔයකොතක් කරමතුගෙ හව තින් මම එකාටම මගේ පොත් පල තිබුණන්න මනොගරෙන ගම කොට පොක් පරල හ ර ො ක ට ද පත න කවුදක තව කවර හුල් කර ගම කම තොට එකකාල ගේ ගොඩ අපි නිතර හම්බේ මිත්‍රය සුනිල්ලාරත්න්න තරුණ ශිෂ්‍රමානවකය තුරල්ල අපිියයාලු ය මේ කෙට සිිත්ත පටිහෙම කරල සරාගහම කර හිට. ඉතින් ගෙදර යනේන සුනිල්ගේ අමත් අම්මලා පවුලය ඇත් එක අපේ සම්බන්ධයක් තිබන සුලල් කැමති වුණා මයිතන අපපතුන්දන රපාලෙසි පනාකකිසි පහකද ොත පටන් ගත්ත පොතේ නම පොතේ අයිතියාවේ මට මොද මගේ න මුලින් මතිය බදස කලප පත්තිගල රි පස තම ජලත් මනවරත්න ඉපස සුනිල්ල රත්න ඒක ඒකත් අහම් දෙයක් මේකොද මම වයසින් වැඩිමක්කෙන පොේ පිටිපාස පිටේ දානවා බැගෙනැත්න් කතතුරවරුන්ගේ විස්තරෙක් ඒකාරේ නංගං එක්ක උපන් දිනත් දාන. ද මගේ නම් උඩින්මතියන බද්ධි කියලාම මේ ඉක්දහශ නම්සේ හතලිස්තේ දෙසැම් බර්මාසය මනෝගේ නම දෙවටියයට දන නෝරත්ම ඉක්දශ නම්සය හතලිස්සටේ එයා ජූනි දැතුන්ගේ නම සුල්ලාරන සුල්ලාරත්ය පින්තුරයක්ක්ක න සුනිල් දශනමය හතලිස් නමිය ජුලයිඉතින් අර අහම්පයක්වේං ඒක ඇචලායි දක්මම වැඩිමහල්මෙක්කෙන ඒගට වැඩි මහල් මාසායකට බාලයි මනෝ සුනිල් අවුරුද්ධකට බාල ඉතිං ඒවත් එකන් අහම්ප දැන් ආ පහු කල්පනා කළලනොට ඔයිතරන් ජීවිදගේ ඒහම දේවල් වෙනවාදේ කැනි කවුරු වාස කරන්නේ ඉති ඒ විශ්වාස කරන්න ෙදෙවල් වෙනවා ම දැන් දෙවන මුද්‍රණය අපි පහුගේ මාසේ ජනගත කර සුරස පොතක් ැටියට ෆාස්ට් මේ පේම් දිසානායක අපේ මිත්‍රයා ඒගේ භාරගත්ත පොත කරන්න ඉතිං නැවත මහචා විමල් ජිසානායක මුල් පොතට පෙරවාදනක් ලියවවා ඇති මංසයට කතා ක ලෙයා ඉන්නෙ මේ මේ අමරිකාවේ කතා කරලා පොඩි සටහනක්ගන්නන කත්තා පෙරවාදන පරණ පෙරවාදනව පරණ කවරම ඒ විදියම අපි තුන්දනාගේ කවි ඇතුළත් මංඉතින් ඒ ප පොත කියවන්න කෙලා පාට කැන්ඩ් කිවිය පුවත් පත්තුල සාකච්චාද සුවිල්ලා රත්න පවිදින්නෑ. මනෝරත්ගේ කවි මන මනව අප අතර වෙන් වෙලා පිට මත් ඔහුගේ මතකේ තියෙනවා නමුත් ඔහු කවිවෙක් නෙව හ නාටිේ ේරගිය අනුවෙක්ු කවි ියන්නේ එක මෙක්ක න ම මගේ කවිය නැතු අනිත් කවවි කියවන්න ඔන්න ොෙස් මහයි පපන කියවරන කිය පාට කෑන්ට ප්‍රේක්ෂකෑන්ට ආරධනා කරනවා. ඒක ජීවිතේ ඉතාම සුන්දර අවස්ථාවක්. එ අපි තුන් දෙනාගේ හමුවීමත් හමුවෙලා තුන්දෙන තුන් පැත්තක. තමතමන්ගේ නිර්මාණ ශේත්‍රෝල වැඩකරගෙනින් වැඩ කර ද මනෝ අවාසනාවට පක්බෙන් වනාට මනෝ පිළිබඳ මතකය මටනං ඉතිං ඒක ජීවිතය මගේ අතිජාත මිත්‍රෙක් ඒතින් එහෙම වෙන. ඇතිඒත් හාම්බෙන් වුණා අපිට අනපේක්ෂිත වෙලාක මනු අපෙන් ඇත්ත කියිය. ව මනගහින් වගේ හමේ නටවෙෙන් වෙන අස්ථාවලු තියදෙනවා එතමයි ජීවිතය හැති ඉතින්න ඔබතුමන්නේ මතක්කරේ කවපොත ගැන ඉතින තවත් පෝ දෙකක් තියනමට දන ගත මේ ඇත්තටම අචල දැඟබ මුලින්මත් හැවේ මේ මාධ්‍යය ගැන ම ඇත්තර දැන් අද දවසේ මට වැඩිපුරම මගේ කටයුතු සිද්ධ වෙන්නේ මේ ජනවාද්‍ය සම්බන්ධ පොදමං සතිපතාම මේ ඒ මේ දවස සන්දුරුම තරු දැන් නවත ම ලියන දවෙන බත්ත්‍රී බදරමල්ල කියනව තීරු සංග්‍රහය. තීරු සංග්‍රහයක්ක් පුවත්පත්තක මුඩින් සංකල්පය ඒකාල ලේකවසිේ සබාපතිට බඳුර පදනුමාර දේෂ්ට මාධ්‍යවේදයක්ගේ ඒයා පටන්ගත්වැඩ ැන් නැවතමය අවුද්ධ පටන් අරගෙන තියෙන ඉතින් දැන් නවත්මට සිපතා මේකට දායක් වන්න වවා. සෞද් සටහන් කියන තීරුව ලංකාදීපේ පලවනේ ඒගතුකොට ක සිරිසිරි පාණසිංහ මාත්නයක්ත් චන්ද්‍රිකා විජේ සුන්දරම පත් පත් කලලාවේදනිය සංකකාරව හරිට ඒගොලන් ගේ ආාධන වර්තුමයිම සෞෘද සටන් ලිවෙේ හැයි සෞද සටහන්න දැ පලවෙන්න ලංකාදී එදවස සොඳරුමය අවුරදු ගානත් ඉස්සේ පලවුණන මේ හයවනි වළුම් හයවැනි කාණ්ඩය ගියවුෘද්ධේ පලවුුණේ ඒ පල පුවත්පතේ පලවන තීරුවලින් තෝරාගත් ලිපියතුරත් පොතක් කැරිත. හයිවෙනි කාණ්ඩයක් දක්වා මේ පලවෙන පොතක් කට පාටකය විචාල පිරිසක් ඉන්න කාරණ තමයි මම සාක්ෂාත් කරගන්න ඉති ගැන ම තීරුව සාමාන්‍ය තීරුවකට වෙනස් මම මුල්කාල තීරුලිවේට එකක් උපහසාත්මක දශපලනයටට සම්බන්ධයි ලංකාපත්තයට තීරුවක්ලිවා දිවන පතේ තීරුක්ලි බ්ඩික් කොම කියලා ඒවා මතන්ට දේශපාලනය මුසුවවෙච්ච උපහ සාත්මක දියවිලි. නමුත්ඒ දවල් සොඳුරුම දියවිල්ල තීරුව ඊට සම්පූර්ණය මහත් පසින් වෙනස් මම රසින්දපු. ම සහභාගවෙච්ච සිදුවීමක් නැත්තං චරිතයක් පිළිබන්ධන අතීතාර්ජනයක් ඒ සොඳුරු නැත්තං අඳුරු අවස්ථාවක් ගැන. ඉතිං ඒවගේතමයි මම බොහෝලාට ඒ තීරු ලිවීමේදී ශ්‍රි අන්දරත් මානසිංහවාගේ ජේෂ්ටේක්. ලියපු තීරු මං මගේ ඔළුවට නො. එතුමා වගතුග කියන තීරුවෙන් බොහෝ අය හිතනවා මේ තීරුව කිවාම ඒ ගැන මේ රසවවින්දනාත්මක සටහනක් නෙවේ කියෙලා නමුත් මට මටමතක් කරන්න පුළුවන් මෙතුමා පනස්සයි මනමේ නරඹල ලිවපු තීරුවක් ඒ එක එක ඒක රස ඉන්දනාත්මක තීරුවක් ඒක කාටවත් කියන්න බැහැ එක මේ තීරුවක් නෙවේ කියලලා ඉතිං ම ඇත්තර මංතුමාව එතුමාගේ ආභාශය ලබන්න කැමතිේතුමා ලිය කවිලි මම මේ මනම දියපු වගතතුක තීරුව කියවල නෑ පස්සෙපු පොත්තකකාරල පලවෙලම කියවේ ඉතිං ඇයි ඒවාගේ දේවල් මගේ මගේ තීරුවලත් බොහෝ වෙලාට සටහන් වෙනවා විශය කරගන්න එදවස සොඳුරුමය ඉති ඔබේ ඒ දවස් හරිම සොඳුරු ඇ වග අපට දෙ මේ කතා බැහනුත් තේරුුණ තින්න ඔබතුමන්ට වෙළඟද සම්මානිකු තම්මෙනවානේ ඒකන මට පතක් කරමවා. තම්මානයක් කම්බූ නීති කර මංකිවන ම ෆිල්ලංකාව නාට චේතය අවරුදු පණහක් එක්දස් නසේ හැත්තැව මන මේ නාටයට සම්බන්ධලවන් ගොඩක් නාටකරවන් ගේ ත සිංහල නාට්‍යවල්ල පමණක්න ඉංග්‍රිසි නාට ජරෝමල්ඩි සිල්ලගේ ඇතමයි ඉන්ග්‍රරිසිනාටේ පු රෝගාමී චරිතය අපට ඉඳ අදදවසේ වගේ තරුණ නාටකරුවන් රාශයකගේ ඉංග්‍රීසි නාට්‍යවල අංගරචන ශිල්පිය හැටියට දායකත්තය පල කරන්නටමට අස්ථා ලැබුණ. ඉති මේ ඔක්කොම සල කලා අවුරුදු පණහාකමගේ දායකත්වය වෙනුවෙන් ඔවුන් සංස්ෘත දෙපාත්මේන්තුව නාට්‍ය උපදේශක මණ්ඩලය පෞුග රාජ්‍යනාට්‍ය සම්මානුල්ලේ දී ජීවිතය එක්වරක් පිදෙන නාට්‍ය කීවිත්ති සම්මානය මටත්. ඒවාගේ ඒ තවත් හාම්බයක් මාර්තක්ක එකට නාට්‍යවල වැඩකරපු සම්බන්ධල වැඩකරපු ඒත් සහෝදර ශිල්පයා සිංහ ානනාටේ සිංහ බහ වැටි ටු නි්ා රිදනිය එතකොට අමුලා අනුලා බුලස් සිංහල අමලා බුලස් සිංහලත් ඇසමක අපි කට ංකටයුතු කරල තිනවා මේකක් කල තියන රතු ටකාරරි නාටේ මහාසරණනාට්‍ය මහාචාර සරච්චන්ර ගතින් ඒකත් එක්තරා අසිරිමත්. අශ්‍යර්රයක් වගේ මට දැන නොම්මක දේවගේ යාළුවෙක් යෙහෙඩියක් එක්ක එකම වේදිකාවය අවුදු පනාකට විතර පස්සේ නාටිකීරති වගේ ජීවිතය කවතාවක් ලබා ගන්න පුළුවන් දුර්ලභගනයේ සම්මානයක් සම්මානයක් හම්බීම අවජයමක අපිත් ඔබතුමන්ට ඒ මාෙනෙන් සුපතුම එකතුරනවා ජීවිත ඔබට මෙැතුවක් කාලයක් හම්බ්‍යන් වාසනවාර්ගනවා ඉදිරියටත් අහම්බයන් ඔබට වාසන වරගනවා විප්‍රාර්ථනා කරනවා ජයමගතවී හහා අද දවසේ පත්තර මුණු වැඩ සටහනෙන් අපි ඔබට රැගෙනාව . බුද්ධ දසලාල ඉසූරීින් විධ ශේෂවයන් ගණනාවක අදකින් බහුල විශෂෙන්ම සාහිත්‍ය කලාව මේ සියල්ලගින්ම පුස්ත අලයක් හෙමරත් විශ්වවිද්‍යාලයක් වගේ දැනුවෙන් පරිපූර්ණ විශාල පරිචයක් තිබෙන ඇතුන්ව අදවශසේ වැඩස්සරහටම්බන්ධ ක ගැනීම හර ඔබත් බොෝධ දෙදනකයාකට ඇති හොගේ නොදන්න කිීරිත ගමනේ අපි කොඩක් තේවල් කතා බහකර එතින් ඔබතුන්ට අදදවසේ අපේ මේ වැඩස්සටහැට එඩිය ආලෝකය එකත කරමින් එකතුවීම සම්බන්ධයෙන් බෙහෙවින්ම ස්තූතිවන්ත වවා. බෝන් කියලා බතුමට දවස වෙන. යිබෝන චල තවත් දවසක මෙවැනි නිර්මාණයනෙක් අප හමේන්ට බතුමන්නම්මන්ට බලාපොත්ව වෙනවා. පත්‍ර මුහුණු වැඩසටහන පෑක කාලයක් නොදැනීමගේ විලාගිහිල්ල ඉතින් තවත් වතිවිද දවසක උදෑසන දහයට ඔබ හමුමමේ බලාපොත්වත් අරගෙන අපි අදර සම්ගන්න. ඔබට සුබ දවසාක්.